සුබ සන්ධ්‍යාවක්. ගියන දවසේ උණු සුම්මපුවක් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රේහාන් කනිෂ්කාරය සිංහ. මම මදුනිකා කරපුටුගලාදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ඉදිරි දින කිහිපයේදී අධික වැසි. මහින්ද ගැන මංගලකේ හෙලිකිරීම. 2015 අපි දින්නේ නැත්නම් මේ වෙනකොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර උසාවියෙන් නඩුවක් කළා. ඇමරිකාවේ නවීන වෛද්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවට. ඉන්දුනීසියා සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවයි. වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසිද ඇතිවිය හැකි. දිවයිනේ විශේෂයෙන්ම උතුරු මැද මධ්‍යම සබ්‍රගමුව සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම ඔක්තෝබර් මාස 3 දින දක්වා තවදුරටත් පවතින වැටයි අපේක්ෂා කරනවා. මධ්‍යම ඌව සබ්‍රගමුව සහ වයඹ පළාත්වලත් ඒ වගේම මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. පුත්තලම සිට කොළඹ, බාල්ල සහ හම්බන්තොට හරහා පුතිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ විග්‍රම් සහිත වැසි सामान्य सुलंगे वेगे 30 किलोमीटर पहल व्यक्तियात दीवर सह नाव प्रजाओ मेपिल बंदवी खतेत करान මෙතර ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානීය ජනතාවට දැනුම් දෙනවා. නුවර දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ආපදාවකට පත්වීමක් අපිට වාර්තා වුණේ. අකුරණ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේදී ජලයෙන් යටවීම සිදු වුණා. මේ විදිහට අකුරණ ප්‍රදේශයේ එම තත්ත්වය යථාතත්ත්වයට පත් කරමින් පවතිනවා. විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමන්ගේ උපදෙස් මත හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂක සහාය කණ්ඩායම් ත්‍රිවිධ හමුදාවේ 100කට ආසන්න ප්‍රමාණයක් යොමු කරමින් එම ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතු මේ විදිහටත් සිදු වෙමින් පවතිනවා. ප්‍රකාශයට පත් කළා වත්තේගම හරහා මාතලේ මාර්ගය භාවිත කරන්න කියලා. තවමත් එම මාර්ගය භාවිත කරනව නම් වඩා හොඳයි. වාහන තදබදයේ තවමත් පවතින බව තමයි අපිට වාර්තා වෙලා පවතින්නේ විශේෂම අකුරු නගරය හරහා. මේ වෙන විට අනිකුත් ප්‍රදේශවල ආපදාමී තත්ත්වයක් වාර්තා වෙලා නැහැ. කිසි විටත් වැසි සහිත තත්ත්ව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සන රැසක පහත් බිම් ජලයෙන් යටවීම කිහිපයක් අපිට වාර්තා වෙලා පවතිනවා. එකම උදම් රළ සම්බන්ධයෙන් ලබා දීලා තියෙනවා අද හවස් වෙනතුරු එම නිවේදනය පානදුරසිට හම්බන්තොට දක්වා. ඒ පිළිබඳ තවදුරටත් දීවරහා නාවිකාංශ දැඩි අවධානය යොමු කරන්න. බදුල්ලහා බණ්ඩාරවිල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටව පවතිනවා. බණ්ඩාරවිල හල්පේ ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මහවිල පාලම අවහිර වී බදුළු ඔයද පිටාර ගැලීමෙන් වගබිම් රසක් විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ. මේ මේකට මූලික හේතුව මේ ගඟ ඇතුලේ බැම්මක් ගහලා තියෙනවා. ඒකෙන් තමයි මේ හුඟක් මේ වතුර මේ මහවැලි ආයට ගහන්න පටන් ගත්තේ. මීට ඉස්සෙල්ලා කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ. ධනේ බලයේ තියෙන මිනිස්සු මේ යූර ගොඩ කළා මේ ගොඩ රැඟිලි ඉදිකිරීම නිසාමයි මේ දේ උනේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ අපි මේ වගා කළා තියෙන්නේ ණය අරගෙන රත්තරන් බඩු උකස් තියලා මේ ගඟ යූර ගොඩ කරන නිසා තමයි මහවැලි ආයටම පිටාර ගල්ලා යට වෙන්නේ. ගඟ පල කළා මේ පාලම පොඩ්ඩක් උස්සව නැහැ සර්. මේකට වතුර ගහන්න නැහැ. දැන් මේකේ ඉන්නේ ගොවියෝ සේරම අසරණ විලා මොකද තිබ්බ සේසතම යට කරලා තමයි මේ මිනිස්සු වග කටයුතු කරලා තියෙන්නේ. නමුත් එක පැකින් දෙකකින් සම්පූර්ණ ජීවන තත්ත්වේ නැතිලා යනවා. වග කී නිදාර කිසි කෙනෙක් මේ වෙනකන්වත් මේ බිමට ආවේ නැහැ බලන්න. බණ්ඩාරවිල කිනිගම සහ හීලෝය ප්‍රදේශවල නිවාස 4කටද හානි සිදුව තිබෙනවා. ඒ පස්කඳු සහ බැමි කඩා වැටීමෙන් නිවසක නවතා තිබූ යතුරු පැදියක්ද පස්කන්දකට යට වී තිබෙනවා. තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කිරීමටද කටයුතු කෙරුණා. දැඩි වර්ෂාපතනය සමග නායාමී අවදානම තවදුරටත් පවතින බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. නවලපිටිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමග නවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. නගරයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධති අවහිර වීම හේතුවෙන් අධික වර්ෂාව පවතින අවස්ථාවලදී නගරය මෙලෙස ජලයෙන් යටවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ අතර දකුණු මුහුදු තීරයේ පවතින දැඩි සුළං තත්ත්වය සමග මුහුදු රළ ගොඩබිමට ගලා යෑම හේතුවෙන් ගාලුපාරේ ඇතැම් ස්ථාන මුහුදු වැලිවලින් පිරී ගොස් පැවතුණා.
මෙහෙතුෙන් අකුරල කහව ආදී ප්‍රදේශවල මාර්ගීය වාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල් ඉංජිනේරු කාර්යාලයේ මැදිහත් වීමෙන් මාර්ගයේ තැන්පත් තිබූ වැලි තට්ටු ඉවත් කිරීමට කටයුතු කෙරුණා. මෙවන විටෙහි ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව තිබෙනවා. දැඩි සුළඟත් සමග මුහුද රළවීම හේතුවෙන් කළුතර කැලිඩෝ වෙරළ තීරය දැඩි ලෙස කාදණයට ලක්ව තිබෙනවා. ඒ අසල මාර්ගද වැලිවලින් පිරියාම නිසා ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. වැලි ඉවත් කර මාර්ගයේ යථා තත්ත්වයට පත් කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. සැබෑ වෙනසකට පාගමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාසල් පද්ධතිය තුළ ළමයින්ට සිදුවන ශාරීරික දඬුවම් 2020 වසර වන විට තුරන් කිරීම අවධාරණය කරමිනුයි මෙය පැවැත්වුණේ. නිදහස් චතුරස්‍රය අසලින් ආරම්භ වුණු පාගමනට විශාල පිරිසක් එක් වුණා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 131ක් ළමා හිංසනයට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙම සාධක සැලකිල්ලට ගනිමින් පාගමන සංවිධානය කළේ ළමා හිංසනයට තිත සංවිධානයයි. ශ්‍රී ලංකාව තුළ ශාරීරික දඩුවම් අවසන් කිරීම සඳහා වූ පංචමහා යෝජනාව සහ අත්සන් 3000කින් සමන්විත සංදේශයක්ද ළමා හිංසනයට තිත සංවිධානයේ ඔටාරා ගුණවර්ධන මහත්මිය ජනාධිපතිතුමා වෙත මෙහිදී ලබා දුන්නා. අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක යන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ජාත්‍යන්තරෙන් එල්ලවන බලපෑම් වැළැක්වීමට වත්ම රාජ්‍යයට හැකි වූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ මාතර කොට්ටාෂ බල මණ්ඩලයේ පිහිටවීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජකාරීව සම්මහතාද එම අවස්ථාවට එක් වුණා. බලමණ්ඩලයේ නව නිලධාරීන්ද මෙහිදී පත් කෙරුණා. ඊට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතා සංවිධානයට සහ තරුණ සංවිධානයටද නව නිලධාරීන් පත් කිරීම සිදු කෙරුණා. 2015 අපි දින්නේ නැත්තම් මේ වෙනකොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර උසාවියෙන් නඩුවක් කළා. නීති රීති අනුව පිටරට යන්න බැරි නායකයෙක් බවට පත් වෙනවා. පිටරට ගියා නම් අත්අඩංගුවට ගන්න වෙනවා එදා තිබුණ හැටියට. නමුත් අපි වගකීම යුතු ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ ගමන් මාර්ගයේ යලි වෙනස් කරන්නට සූදානම් වෙලා හිටපු රජයක් හැටියට ජාත්‍යන්තර අපි ගැන විශ්වාසය පළ කරපු නිසා තමයි අද මහින්ද රාජපක්ෂට උනත් ලෝකේ ඕන තැනකට ගිහිල්ලා කයිවාරු ගහන්න පුළුවන් වෙන්නේ. ඇත්තෙන්ම කියනවා නම් අපේ මේ මහින්ද මන්ත්‍රීතුමා හැමදාම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පින්තූරයක් තියලා පහනක් පත්තු කරලා වඳින්න ඕන. එතුමා කැමති නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පින්තූරයට එහා මගෙත් පුංචි පින්තූරයක් තියලා වැන්දත් කමක් නැහැ. මොකද අපි තමයි ඔහුව මේ ජාත්‍යන්තර මිනිමරුවෙක් වීමේ තිබුණ ප්‍රවණතාවෙන් බේරගත්තේ. මට හිතෙනවා රුපියල් ආව ප්‍රමාණය වෙන වේගයට වඩා වැඩි වේගෙන් රාජපක්ෂ මහත්තයා සහ පවුල ආව ප්‍රමාණය වෙනවා කියලා. ජනාධිපතිකම නැති වෙලා ආව ප්‍රමාණය වුණා, අගමැතිකම නැති වෙලා ආව ප්‍රමාණය වුණා, විපක්ෂ නායකකමත් නැතුව ආව ප්‍රමාණය වෙලා එතුමා දැන් මං හිතන්නේ සෑහෙන දුරට ආව ප්‍රමාණය වෙලා නැවතත් එතුමා උත්සාහ කරමින් ඉන්නවා වැඩේ කරගන්න පුළුවන් ද කියලා. මං විශ්වාසයෙන් තමුන්නාසලට කියනවා මෙතුමා මේ ආව ප්‍රමාණය වෙලා වෙලා 20යි 20 වෙද්දී කොච්චර ආව ප්‍රමාණය වෙනවද කියනවනම් මෙතුමා අවලංගු කාසියක් බාඩපත් වෙනවා 20යි 20 වෙද්දී කියන එක මම මේ අවස්ථාවේ තමුන් ආසලට කියන්න ඕනේ. ඇතමුන් යලි බලය ලබා ගැනීමට උත්සාහ කරන්නේ පෞල් බලය ශක්තිමත් කර ගැනීමට මිස ජනතා යහපත සඳහා නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද බොහෝ දෙනා උත්සාහ කරනවා ගුරුවෙන්, කයිවාරුවෙන්, ජාතිවාදයෙන්, අන්තවාදයෙන් ජනප්‍රිය වෙලා ඡන්ද ලබාගෙන රට කෑලි වලට කඩලා තමන් රජ වෙයි. රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න නැතුව ඒ අය උත්සාහ කරනවා කෙටි මාර්ගෙන් දිනන්න. අපිට ගම්මාන 2500ක් ඉදි කරන්නට තිබෙනවා ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට. උදා ගම්මාන 20000ක් අපේ රටේ ඉදි කරලා මේ රටේ දුකෙන් පෙළෙන පවුල් 25 ලක්ෂයකගේ නිවාස ප්‍රශ්නය විසඳා ගැනීමයි. කවුරු මොන කයිවාරු ගැහුවත් 20යි 20 දී ජයග්‍රහණය කරන්නේ මේ යහපාලනයමයි කියන එක මං තමුන්නාන්සලට ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා. ස්වාමි විපුලා නන්දර් කෝට මුදාගම්මානයේ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මඩකලපුව කෝරළේ පත්තු මුරාවෝඩේ තමිල්හි ඉදිකළ ගම්මානය නිවස 30කින් සමන්විතයි. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් 173ක්.
සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියටපත් කෙරුණු 130 වන ආදර්ශ ගම්මානය මෙයයි. විසිරි නිවාස ණය ප්‍රදානය, සොඳුරු පියස ණය ප්‍රදානය සහ ස්වයං රැකියා උපකරණ බෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව සිදු කෙරුණා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රභු ඝාතන කුමන්ත්‍රණ පිළිබඳ මේවන විට විවිධ තොරතුරු පළවෙමින් තිබෙනවා. අදත් ස්ථාන කිහිපයකදීම ඒ පිළිබඳව අදහස් පළ කෙරුණා. ජනාධිපතිතුමා ඝාතනය කරනවා කියලා අපි දකින්නේ එක ප්‍රබන්ධයක් කියලා. එදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙච්ච ගමන් මේගොල්ලෝ සමාජ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කළා එතුමා අවුරුද්දක් ඇතුළත මිය යනවා කියලා. නමුත් ජනතාව ගණන් ගත්තේ නැහැ, වැඩ කරගෙන ගියා. මොකද රටේ ලොකු පරිවර්තනයක් කරන්න තමයි එතුමා නායකත්වය අරගෙන කටයුතු කළේ. වර්තමානයේ වෙනකොට මේ විපක්ෂයේ කණ්ඩායම බිල්ලෙක් මවලා ඒ බිල්ලා ගන්න තීන්දුව මත ඉඳගෙන කටයුතු කරනවා කියලා මම හිතනවා. නාමල් කුමාරට විරුද්ධව මම දැක්කා ඩෑන් ප්‍රේසාත් කියලා පුද්ගලයෙක් චෝදනා කරනවා. ඩෑන් ප්‍රේසාත් නාමල් කුමාර චෝදනා කරනවා. අපිට පේනවා දැන් මේගොල්ලෝ මේ එක කල්ලියක් කියලා. ඒ වගේම මම දැක්කා තවත් තැනක නාමල් කුමාර කියනවා මේ ගේන්න දෙන ව්‍යවස්ථාව අඩපණ කරන්න ඕන කියලා. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ නව ව්‍යවස්ථාව අඩපණ කරන්න ඕනේ කාටද කියලා. අපි තමයි නව ව්‍යවස්ථාව ගේන්න හදන්නේ මේ ආණ්ඩුවේ, මේ රජයේ. ඒ නිසා මේක මට නම් පේන්නේ දැන් විශාල මේ පැටලවිල්ලක්. ඒ නිසා අපි CID එකට පරීක්ෂණ සාර්ථක කරන්න අවසන් කරන්න ඉඩ දීලා අපි ඊට පස්සේ අපේ නිරීක්ෂණ සහ නිගමනයන් අපි දෙනවා කියන එක තමයි මගේ නම් මතය. මේ පරීක්ෂණ තුලින් මේ කාගේ කාගේ කැරක්ටර් හෙලිවේ කියලා මට නිකන් පෞද්ගලිකව හිතෙනවා. දැන් මේ දකින මේ රූපරාමෝස්සේ අපි නොහිතන මානයන් මේ සංවිධාන පිටිපස්සේ ඉන්න පුළුවන්. ඇමරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට එරට රජය එකඟ වූ බව අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා. ඇමරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යංශයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් එරික් හාගන් සහ අමාත්‍ය රාජිත සේනාරත්න යන මහතුරුන් අතර ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති සමුළුවකදී මෙම එකඟතාවට එළඹ තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ 73 වන සැසිවාරයට සමගාමීව මෙම සමුළුව පැවැත්වුණා. දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේ රටවල සෞඛ්‍ය දර්ශක අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයේ සිටින බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් මේ හේතුවෙන් ඇමරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ලංකාවට ලබා දීමට සූදානම් බවත් එරික් හාගන් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ ආරාධනියද ඒ මහතා පිළිගෙන තිබෙනවා. රුපියල ශක්තිමත් කිරීම සඳහා දේශීය කර්මාන්ත ශක්තිමත් කළ යුතු බව නියෝජ්‍ය ජමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපනයන වැඩි කරලා ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැතුනොත් අපිට ආනයන සීමා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා පිළේ ශක්තිය රඳාපවත්වන්නේ අපේ දේශීය කර්මාන්ත දේශීය සේවාවන් ශක්තිමත් කිරීම හරහා පමණයි. එතකොට දේශීය කර්මාන්ත දේශීය සේවාවන් ශක්තිමත් කරන්න නම් අපේ වෙළඳපොළ තවදුරටත් විශාල කරගන්න ඕනේ. වෙළඳපොළ විශාල කරගන්න නම් අපිට ඉන්දියාව, චීනය, බංගලාදේශය, සාමාන්‍ය වෙළඳන් කරන යුරෝපය, ඇමරිකාව මේ සියලු රටවල් සමග සම්බන්ධ වෙන්න ඕනේ. ඒක කරන්නේ නැතුව අපිට පලස්තර විසඳුම් කළා මේ රුපියලයාගේ තවදුරටත් ශක්තිමත් කරගන්න හැකියාවක් නැහැ. ඇමතිවරු, මන්ත්‍රීවරු පිටරට ගමන් වියදම් අඩු කරගන්න ඕනේ. පිටරට භාණ්ඩ යම් කිසි කාලයකට හෝ අඩු කරගන්න ඕනේ. රට වෙනුවෙන් මං හිතන්නේ සියලුම දෙනා දේශපාලන ભેදයකින් තොරව ඉෂ්ට කරන්න ඕනේ. නැවතත් ප්‍රවෘත්ති. ගම්පලින් ආරම්භ කෙරෙනු ITN Youth with Talent 3rd generation ප්‍රවර්ධන චාරිකාව මහනුවර ඔසේ මාතලේ ප්‍රදේශයට පැමිණියා. එම සෑම ස්ථානයකදීම Youth with Talent වෙනුවෙන් හිමි වුණේ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. හෙට දිනේදී එය දමුල්ලෙන් ආරම්භ වී අනුරාධපුරය හරහා ගල්ගමුවට පැමිණීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ඉඳුනිල් අතපත්තු. ලංකාවේ අංකකේ රියැලිටි වැඩසටහන යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් කිරුළයි රටවටා මේ සංචාරය අපි අරගෙන යන්නේ. පස්වෙනි දවස ආරම්භ කරන්නේ අපි මේ විදිහට ගම්පලෙන් අධිශාල ජනතාවගේ උණුසුම් ප්‍රසාදයක් උණුසුම් සුභපැතුම් මේ යූත් විත් ටැලන්ට් කිරුළ අරගෙන යන ප්‍රවර්ධන චාරිකාවට අපිට හම්බ වුණා. මගේ සුභපැතුම් එකතු කරනවා තරුණ සේවා සභාවටත් ITN නාලිකාවලත් මේ කරන කටයුත්ත තාම සාර්ථකව සිද්ධ කරන්න අවශ්‍ය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් මේ Youth with Talent කියන්නේ ලංකාවේ තරුණන්ට හම්බෙත හොඳම අවස්ථාව. ඇත්තම රියැලිටි ෂෝ එක සුපිරි. හොඳම රියැලිටි මේක සුවිශේෂී ටැලන්ට් තියෙන අය මේකට ඉදිරිපත් වෙනවා. ලංකාවේ හොඳම රියැලිටි කියලා මම කියනවා. Youth with Talent කියන්නේ නියම වැඩසටහන. නියම වැඩසටහන සුපිරි. අපි හැමදාම බලනවා.
රියැලිටි ඉතිහාසයේ අංක 1 යුත්වි ටැලන්ට් කිරුළයි මේ විදිහට අපි ප්‍රවර්ධන චාරිකාවේ මහනුවර ප්‍රදේශයට අධික තුනේ අධිශාල ජනතාව මේ ප්‍රවර්ධන චාරිකාවට තමන්ගේ උණුසුම් සුපැතුම් එකතු කරන්නට එකතු වෙලා ඉන්නවා අලුත් නෑකම් හැදුනා ජාතියේ ජාතික දරුණු සේවා සභාවත් ITN නාලිකාවත් එකතු වෙලා සංවිධානය කරන ලංකාවේ අංක 1 රියැලිටි යුත්වි ටැලන්ට් ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් ඔබේ හැකියාව සැබවින්ම විශ්මිත විය යුතුයි මේ අතර ITN FM ප්‍රවර්ධන වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක කරනවා. එහි තවත් වැඩසටහනක් පස්සර නගරයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. ITN FM නව වැඩසටහන් ජනතා වත්‍රයට ගෙන යාමේ අරමුණෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කර තිබෙනවා. පස්සර නගරයේදී පැවති වැඩසටහන වෙනුවෙන් මහජන බැංකුවද සහාය ලබා දුන්නා. පැමිණිසිටි පිරිස වෙනුවෙන් තරඟ පවත්වා ත්‍යාග ලබා දීමද සිදු කෙරුණා. ITN රූපවාහිනියේ විකාශය වන කෝපිකඩේ ටෙලිනාටියේ ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් සජීවී සංගීත ප්‍රසංගයක්ද පැවැත්ුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. හෙට සිට ක්‍රියාත්මක දුම්රිය ගාස්තු සංශෝධන යටතේ අවම දුම්රිය ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරනවා. වසර 10කට පසුයි මෙම දුම්රිය ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ. प्रवेश पत्र गास्तु संशोधने समग वार प्रवेश पत्र गास्तु द संशोधने लक्केरनो एहित वार प्रवेश पत्र संधा मेतेक आयकल प्रतिशते विनसाक सिदु नौन बवाई श्रीलंका दुम्रिय सेवे पवसाने मेम गास्तु संशोधने पसुवद बस गास्तु वल्ट वड़ा दुम्रिय गास्तु अडुवेन पावतिन बवद दुम्रिय सेवे वेडि दुट्रा संधान करनो ගල්ගමුව නොනිදි නගරය නිර්මාණය කිරීමේ කටයුතු අද ආරම්භ කරනවා මූලික අදිර යටතේ රුපියල් මිලියන 2000ක් ඒ සඳහා වැය කරනවා ගල්ගමුව තොරණගහපිටිය ප්‍රදේශයේ මෙම නොනිදි නගරය ඉදිකරනවා එහි ඉදිකිරීම ආරම්භ කරන්නේ මහින්ද අමරවීර කබිර් හෂිම් හා රංජිත් සේමලා පිටිය යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අක්කර 30ක භූමි ප්‍රමාණයක මෙය ඉදිකරනවා දේශීය නිෂ්පාදන විදේශීය වෙළඳපොළ වෙත අපනයනය කරන මධ්‍යස්ථානයක් ලෙස නොනිදි නගරය ක්‍රියාත්මක කරනවා අපිට අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රටින් ගේන. ඒවටත් යම් බදු වැඩිවීමක් ලබා දිය යුතු වෙනවා. මේ අපේ රට තුල නිෂ්පාදනය කරන්න අපි කල්පනා කරේ නැහැ. ඔස්සත් අපි රටින් ගේන. අපි බවලයි අපි කන්නේ. වැඩපිළිවෙල යටතේ අපිට අවශ්‍ය ආහාර අපේ රටේ නිෂ්පාදනය කරගැනීමේ වැඩපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. මිලියන 17500ක එළවලු පළතුරු ගොවියා ගීඳලා පාරිභෝගිකයට යනකොට නාස්ති වෙනවා. ඒ වගේ වැඩසටහන් වලට මේ නොනිදන නගර වැදගත් වෙනවා. මේවයි කෙලින්ම ඇවිල්ලා ගොවියට තමන්ගේ බඩු ටික දුන්නම ඊළඟ දවසේ උදේ වෙනකොට ඒක පාරිභෝගිකයට යන වැඩපිළිවෙල සකස් වෙනවා. මට මතක්ුනේ පහුගිය කාලේ මුළු රටම නොනිදන නගරයක් බවට පත් වෙලා තිබුණ කාලයක් තිබුණා. තමන් රජයට විරුද්ධව කතා කරුවා නම් කොයි වෙලාවෙම උස්සයිද කියලා දන්නේ නැහැ. අපි ඒක වෙනස් කරා. අපිට ඉලක්ක හතරක් තියෙනවා ප්‍රථමයෙන්ම කරන්න. මේ රටේ ජීවත් වෙන සෑම කෙනෙකුටම තමන්ගේ කියලා බිම්මඟල සින්නක් රොක්කු සහිත ලබා දිය යුතුයි. ඒකට අපි වැඩ කරන්නේ. ජීවත් වෙන සෑම කෙනෙකුටම නිවසක් තියෙන්න ඕන. ඒකට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා හැමතැනම කියලා ගෙවල් හදලා දෙනවා ගෙවල් නැති අය. හැම පවුලකම ආදායම් මාර්ගයක් තියෙන්න ඕන. ඒ නිසා අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පටන් ගත්තා. රැකියා වැඩසටහන කඩිනම් කරන්න දැන් අපි බලාපොරොත්තු වෙනවා. ोलीक සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ 14 වන ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධාන කළ ලේ දන්දීමේ වැඩසටහනක් ජාතික රුධිර මධ්‍යස්ථානයේදී අද පැවැත්වුණා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනානායක සහ ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උයි වැඩසටහන පැවැත්වුණේ. ඒ සංවිධාන කර තිබුණේ තුන්වන වරටයි. දිවිපිදු වීරෝදාර රණවිරුවන් මෙන්ම දැයින් සමුගත් කලාකරුවන් ජනමාධ්‍යවේදී නැතුළු පිරිසක්ද සිහිපත් කරමින් උයි පින්කම පැවැත්වුණේ. කොළඹ නැව් තටාකාංගන නිෂ්පාදන ඉතිහාසයේ සුවිශේෂී සම්දිස්ථානයක් සලිටුවන් කරමින් ගැඹුරු මුහුදේ සංවේදන රැහන් එළීම සඳහා භාවිත කරන අති නවීන තාක්ෂණයේ යාත්‍රාවක් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙවන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳ මේ වාර්තාව අපනියෝජිත තාරකා විජේවංශගෙන්. අපනයින ඉලක්ක කරගත් අපේ නිෂ්පාදන ආර්ථිකය බොහෝ දුරට සීමා වෙලා තිබුණේ ඇඟලුම් ක්ෂේත්‍රයට. නමුත් අද වන විට කොළඹ නැව් තටාකාංගනයේ සිය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී සම්දිස්ථානයක් සටහන් කරමින් ගැඹුරු මුහුදේ විදුලි සහ සන්නිවේදන රැහන් එළීම සඳහා
භාවිත කරනු ලබන නවීන යාත්‍රාවක් ජපානයේ වෙනුවෙන් නිෂ්පාදනය කොට අපනයනය කිරීමට බලාපොරොත්තු වෙන සිටිනවා. මෙවර විට එහි අවසන් අදියරට පැමිණ සිටිනවා. අපි සූදානම් මේ පිළිබඳව තොරතුරු ඔබට කියන්නට. කුලඹ නැව් තටාකාංගනයේ මගින් සුවිශේෂී කාර්යභාරයක් ඉටුවනවා. මෙවර විට එහි නිෂ්පාදනය කළ නැව් 242ක් අපනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ නැව් තටාකාංගනයේ වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමයක් උපයන ආයතනයක්. අපේ ආයතනය තුල ප්‍රධාන ව්‍යාපාර කටයුතු හැටියට නැව් අලුත් වැඩියා කිරීම, අලුතෙන් නැව් සැදීම සහ අනෙකුත් ඉංජිනේරුමය ව්‍යාපෘති කරගෙන යනවා. ඒකම අපිට පුළුවන් අපනයනය කරන්න යාත්‍රා. ඒ නිසා අපිට දැනට විශාල ලෙස විදේශ විනිමය උපයා ගැනීමට මූලික වෙන්න පුළුවන්. අපි අවුරුද්දකට නැව් 80ක් විතර අපේ අඩේකේ ඩ්‍රයි ඩොක් කරනවා. නැව් 150ක් විතර සම්පූර්ණයෙන්ම අපි රිපෙයාර්ස් කරනවා. යුරෝපයේ ඉඳලා ජපානයේ දක්වා විවිධ නාවික මධ්‍යස්ථානවල තියෙන නැව් හිමිකරුවන්ගේ වෙසල්ස් අපේ යාඩ්ඩේකට ඇට්‍රැක් කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි ලබා ගන්නා නැව් ප්‍රමාණයත් ඒ හරහා අපි උපයන විදේශ විනිමය ප්‍රමාණයත් වැඩි කරගන්නට කොළඹ ඩොක් යාඩ්ඩේකට පුළුවන් වෙලා තියෙනවා පහුගිය අවුරුදු 3-4 පුරාම. ජපානයේ කොකුසායි කේබල් ෂිප් පුද්ගලික සමාගම වෙනුවෙනුයි මෙම නිෂ්පාදනය සිදු කෙරෙන්නේ. පසුගිය වසරේ මීට අදාළ නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා උගියුසුමට අත්සන් තැබුණා. මෙම යාත්‍රාව මුහුදුපත්ලේ සන්නිවේදන සහ විදුලි රැහන් එළීමේ කටයුතු මෙන්ම ඒවායේ නඩත්තු සඳහා යොදා ගැනීම අපේක්ෂාවයි. ටොන් 5000ක ධාරිතාවකින් උත් රැහන් පරිවහනය කිරීමේ හැකියාවක්ද මෙම යාත්‍රාව සතුව තිබෙනවා. දිගින් මීටර් 113ක් වන යාත්‍රාවේ පළල මීටර් 21.5ක්. ජපානය කියන්නේ නැව් කර්මාන්තයේ දියර ගත්තාම අංක 1 2 3 ස්ථානයේ තියෙන රටක් ලෝකයේත් එක්ක බැලුවාම ඉතින් ඒ වගේ රටකට අපිට මෙහෙම නෞකාවක් හදන්න තියපු විශ්වාසයම රටක් විදියට ආඩම්බර වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවට දවන්ත ආර්ථික ශක්තියක් ගෙන දෙමින් ජපානයේ වෙනුවෙන් නිෂ්පාදනය කළ මෙම නෞකාව නුදුරේදීම ජපානයේ බලා යාත්‍රා කිරීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දන මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දන මතකය. සැප්තැම්බර් 24 වෙනිදා ශ්‍රී ලංකා මාතෘභූමිය ජාත්‍යන්තරයේ අභිසෙස් ගැන්වූ තවත් සුවිශේෂී සංචාරයක් වූ ජනාධිපතිතුමාගේ ඇමරිකා සංචාරය මෙදින ආරම්භ කෙරුණා. විශිෂ්ට මානවවාදී නායකයෙක් වූ නෙල්සන් මැන්ඩේලා ජන්ම සත සංවසරයේ සමරමින් සංවිධානය කරනු නෙල්සන් මැන්ඩේලා සාම සමුළුව අමතා ජනාධිපතිතුමා විශේෂ දේශනය ඉදිරිපත් කළේ මෙදින පස්වරුවේ. සැප්තැම්බර් 25 වෙනිදා ලෝකයේම අවධානයට ලක් වූ ජගත් මහා සමුළුව මෙදින පෙරවරුවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී ආරම්භ කෙරුණා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇතුළු ලෝක රාජ්‍ය නායකින් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද ඊට එක් වුණා. සැප්තැම්බර් 26 වෙනිදා ජනාධිපතිතුමා ජගත් මහා සමුළුව අමතා සිය විශේෂ දේශනයේ ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා වේලාවෙන් මෙදින අලුයමයි. ශ්‍රී ලංකාවේ සුපසන් ප්‍රතිරූපයත් විරෝධාර රණබිරුවන්ගේ අභිමානයත් නැවත ජාත්‍යන්තරයේ හමුවේ ඔසවා තැබීමට ජනාධිපතිතුමා මෙහිදී කළ දේශනයේ ඉවල් වූ බව විචාරකයින් පෙන්වා දෙනවා. අපේ රටේ එල්ටීටී ත්‍රස්තවාදී යුද්ධය අවසන් වී දැන් අවුරුදු 10ක් වෙනවා. ඒ අවුරුදු 10 තුළ අපි රට තුළ පුළුල් වෙනස්කම් රාශියක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මගේ රජය ගත වූ වසර 3මාර්ග කාලය තුළ විශේෂයෙන්ම පශ්චාත් යුද සමයේ කළ යුතු කාර්යයන් අපි පුළුල් ලෙස ඉෂ්ට කර තිබෙනවා. ජාතික සමගිය සංහිඳියාව නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම එයි අරමුණු කරගත් පුළුල් කාර්යයන් අපි විශේෂයෙන්ම ඉෂ්ට කරලා තිබෙනවා ඉෂ්ට කරමින් යනවා. ලෝකයේ ඉතාමත්ම ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් පරාජය කරමින් කරුණු ලැබුවේ යුග මෙහෙවර මෙහිදී මා ගෞරවයෙන් සිහිපත් කරනා වගේම මගේ ආරක්ෂක හමුදාවලට මා ස්තුතිවන්ත වෙනවා ඒ කරන ලද මහා කැපවීම පිළිබඳ. සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට දිවෙන්නා වූ ප්‍රශ්න විසඳා ගන්න අපට ඉඩ දෙන්න ස්වාධීන රටක් විදියට අපේ රටේ අයිතිය තහවුරු කරගෙන ඉදිරියට යන්න. මැලේසියා අගමැති මහතිර් මොහමඩ් මහතාද ජගත් සමුළුවට සමගාමීව ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වුවා. සැප්තැම්බර් 27 වෙනිදා
ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ෂේන් ගින් ෆෑන් මහතා මෙදින නිව්යෝක් නුවරදී ජනාධිපතිතුමා හමු වූ අතර එක්සත් ජාතීන්ගේ අරමුදල සහ ශ්‍රී ලංකාව අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද ජනාධිපතිතුමාගේ සංචාරයට සමගාමීව සිදු කෙරුණා. සැප්තැම්බර් 28 වෙනිදා ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහනෙකම් අන්ටෝනියෝ ගුටරේස් මහතා අතර හමුව සිදු වූයේ මෙදින පස්වරුවේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ මාලිකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් මහත්මියද මෙදින නිව්යෝක් නුවර ජනාධිපතිතුමා නවාතැන්ගෙන් සිටින හෝටලයේ වෙත පැමිණ ජනාධිපතිතුමා හමු වුණා. මේ මගේ රටය, මේ රට රැක ගත යුතුය. ජනපතිතුනි, ඔබ කවදත් ඉටු කළේ ඒ යුතුකමය.